දැන් ආශ්වාසයේ දිගභාවය දකිමින් හිටිය. ක්‍රමාණුකූලු ආශ්වාසය කෙටිවෙනවා කෙටිබභාවේ දකිමින් ඉන්නවා. හිතන්නේ නෑ දකිනව විතරයි, කුමත් ආශ්වාස ප්‍රාශ්වාසය තුළ සිද්ධ වෙන්න කියලා. ය ආශවාසේ කෙටිභාවේ දකිමින් ඉද්දී. එයාට නාසයෙන් ආශවාස ප්‍රාශ්වාසය නොදැනී යන තැනට එනවා. නාසයෙන් ආශ්වාස ප්‍රාශ්වාසය නොදැනී අද්දී එයා දකිනවා. සියුම් ආශ්වාස ප්‍රාශවාස කයක් මේ උදරේ තුළ. මෙයා උදරේ තුළ ක්‍රියාත්මක වෙන ආශවාස ප්‍රාශ්වාස කය දෙස බලාමින් ඉන්නවා. කුමක්ද මේ උදරේ තුළ ක්‍රියාත්මක වෙන ආශවාස ප්‍රශ්වාසේෂ භාවය. එය ආස්වාස පාශ්වාසේස භාවය දකිමින් එ අයින්නවා. දැන්යාට නාසෙන් ආශවාස ප්‍රාශ්වාසය කරමුණ වෙන්න නැහැ එයටට අරමුණු වෙන්නේ උදරය හරහා ක්‍රියාත්මක වෙන සිියවම් ආස්වාස ප්‍රාශ්වාස රැල්ලා.ඒ ආශවාස පාශවාස රැල්ල එයා දකිමින් ජීවත්තේෙනවා. එඒම දකිමින් ජීවත්වෙද්දදි දැංඟයාගේ ආස්වාස ප්‍රාශ්වාසය තව තව තවතව තවතව සිවම් වෙනවා. දැංයාට උදරේ තුළ ක්‍රියාත්මයකේන බොහෝම සියුම් ආස්වාස ප්‍රාශවාස රැල්ලක් කරමනුවෙනවා.ඒයායි ආශවාස පාශවාස රැල්ල දෙස දකිමින් ජීවත්ව වෙන. දකිමින් ජීවත්වයෙන.ඒ ආස්වාස ප්‍රාශ්වාස රැල්ල දෙක දකිමින් ජීවත්වවෙදදි ආස්වාස ප්‍රාශවාසට ක්‍රියල් වෙන මේ උදරේ තුළ ඒ තරම් ආශවාසයේ සියුම් බවට පත් කරනවා, ඒ මාස්වාසයේ සියුම් බවට පත් කරලා. ඒ සියුම් මාස්වාසය දකිමින් ඉද්දී එයා තුළ ප්‍රීතිය සකස්සේවා. ශරීරය ප්‍රීතිමත්ව වෙනවා. මකද සරීරයේ ඒසා පංචනීවර්ණයන් තුනි වෙලා ඉන්න පංචනීවණයන් සම්පූර්ණය තුනී කරලාතිය. විචාර වි්‍රාරකා සම්පූර්ණයම තුනී කරලතියන්. ඒ නිසාම ආස්වාස ප්‍රාශ්වාසයම ඒ සියුම් වෙන්නා වූ ආශවාස ප්‍රාශ්වාසයම, ීතිය ෞවට පත් කරනවා. ප්‍රීතිය ඒ ආශවාස ප්‍රශ්වාසය මතමයි ප්‍රීතිය බවට පත් කරන්න. එතකොට එයායේ ආශවාස ප්‍රාශවාසයක් සියුම් ආශවාස ප්‍රාශවාසයත් ඒ වගේම ප්‍රීතිත් දකිමින්ටීවත්වෙනවා. යාගේ ශරීරයේ ප්‍රීතිමත්ව වෙනවා. යගේ ශරීරය බෝම සැල්ලුව වෙන. ප්‍රීතිමත් භාවට පත්ව වෙන කුල්මත් භාවට පත්වෙනවා නිකන් සරීයට අයිස්තිබ්බ වගේ ස භාාවයට පත්වෙන. තිෙන එයාඒ ප්‍රීතියත් දකිමින්. ආස්වාසේ සියුම් මාස්වාස රැල්ල දකිමින් එයා ජීවත්යේන. කැමතිතාකයා ජීවත්තයන. නමුති අයටට තාම ආස්වාස ප්‍රාශවාස රැල්ල මේ උදරේ ක්‍රියාත්මකන සියුම් මාස්වාස පාශවසරල්ලා අරුණුවේෙන. ඒය අරමුණ සමගම ආශවාස ප්‍රාශ්වාසයම ප්‍රීති අ්බවට ශරීරේ පත්වෙලා. එයා ප්‍රීති මස්ස භාාවය දකිමින් ජීවත්යේෙන. එක බේදනාවේ ආස්වාදය බුදුරජාණන් වහන්සේ උතැන්දි දේශනා කරනවා විචාර විතර්ක සහිත. ඒ කියන් අට සියුම් ආස්වාස ප්‍රශවාසය අරමුණුව වෙනවා උදරේ තුළ සියම්්‍රාත්මකට බෝම සියුම් අරමුණුව වෙන වාස්වාස ප්‍රශවාසේ ඒසිියුම් මාස්වාස ප්‍රාශ්වාසයක් සමඟ යාට ප්‍රීතිය සරීරයේ පිනා යනවා. බුදුරන් වන්සේ ත නැති දේශනා කරනවා. විචාර විතර්ක සහිත ප්‍රීතිය සහිත පලවෙනි දිාන තලයයි කිය. පලවිනි ද්‍යන් ල හොඳද තේරුම්ගන්න නේ යො පලවෙනි දියානතලය අ සභාාවමකදද, නාසෙන් ආශවාස ප්‍රශවාස අරමුණුවීමක් නෑ. උදරයා හාරා ක්‍රියාත්මකුණාර ආශවාස ප්‍රාශවාසේෂියුම් වෙලා සියුම් වෙලා මේ උදරය තුළ මුළුගැන්න්නු නාවසිියුම් මාආස්වාසයක්කයාට දැනවා එකන විචාර විතර්කයා අට තාම තියන ආස්වාසය ගැන. ඒ වගේම ප්‍රීතියත්තයා මතු කර ගන්නවා අන්නයා විචාර විතර්ක සහිත ප්‍රීතිඇති පළවෙනි දි්‍යානතලේටයා මත්තෙනවා. අන පළවෙනි ද්‍යාන්තලය කෙළ බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගත ධර්මේදි දේශනා කල තියෙනවා. ොදැ බ ත්‍ර ගතධර්මයට අදාළව ආනාපාන සත්‍යය වඩලා පළවිනි ධ්‍යාන තලයටට ඔබට එන්න අශන ඔන්න බුදුරන්වාන්සයඔපට මාර්ගය කියය. මේ ම කියන මාර්ගයක් මේ බුදුරෑන්හන්සේ සූත්‍ර ත ධර්මයකන මාර්ගය. දොරේ මාර්ගගේ පලවෙවිනි ද්‍යානය කියනමොකක්ද. ආශවාස ප්‍රාශවාසය ගොරෝසු වාස්වාස ප්‍රශවාසය නාසයෙන් දැනන්නේෙ නෑ. උදර යාරාක්‍රියාත්වකෙනනේ දිග ආශවාසයත් සයුම් කරලා සියුම් කරලා. උදරේ සියුම් මාස්වාස පාස්ශවාස රැල්ල කියන තැන්ටගෙන අල්ලා. ඒය ආස්වාස ප්‍රශ්වාස රැල්ලත් දකිමින් සරීරේතුල මතුවෙන්නවූ ප්‍රීතියක්ත් දකිමින් පසුුවන්නව් පලවෙනි දිාන තලය විචාර විතර්ක සහිත ප්‍රීතිය සහිත පලවිනි දි්‍යාන තලය.